හැලෝ, කොහමද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ ආයට මේ මැඩගස්කර් ගැන. මේ එක මල්ලි කෙනෙක් අහලා තිනවා, ඔබතුමා කියන්නේ අපේ පාස්පෝර්ට් එකෙන් මැඩාවලට ටිකට් දාගෙන මැඩා යන්න පුළුවන් කියන එකද? හරි, ඒක හරි කියමුකෝ. එතකොට එහිට බැස්සම අපි ඇත්තටම මොනවද දන්නේ නෑනේ. අපිට ටැක්සි එකක් හරි දාගන්න යන්න ගියක් හෝ තැනක් තියෙන්න ඕනේ. එතන ඉඳන් අපි පුළුවන් සෙට් වෙලා කරගෙන යන හැටි කතා කරන්න ඕනේ. අන්න ඒ ගැන කතා කරන්නයි මේ වීඩියෝ එක කරන්න හිතුනේ. ඒ මල්ලි දන්නව හැබැයි ලංකා පාස්පෝර්ට් එකෙන් මැඩගස්කර් වලට යන්න සත පහක්වත් ඕනේ නෑ කියලා. කියන්නේ සත පහක්වත් යන්නේ වීසා වලට ලංකාවෙන් සත පහක්වත් ගිවන්න ඕනේ නෑ කියලා දන්නව. ටිකට් එක විතරක් දාගෙන මැඩගස්කර් වලට යන්න පුළුවන් කියලා ඒ මල්ලි දන්නව. හරි, ටිකට් එක දාගෙන මැඩගස්කර් වලට ගියාම එතන ඉඳලා වෙන දේ තමයි එයා අහන්නේ මොකද්ද කියලා. මැඩගස්කර් වල ටනා එයාපෝර්ට් එකෙන් බැස්සට පස්සේ එතනින් තව යුරෝ 30 ගානක ඔයාලට මාසෙක හෝ දෙකක වීසා එකක් ගන්න පුළුවන්. මාසෙක හෝ වීසා එක දෙකකට ගහනවා සීල් එක පාස්පෝර්ට් එකට ගහලා. ඒ යුරෝ 30 ගාන බැඳලා මැඩගස්කර් එයාපෝර්ට් එකෙන් එළියට එනවා. පොඩි චෙකින් වගේක් තියෙනවා, ඒවා ලොකු දේවල් නෙමෙයි. එළියට එනවා. පොඩි මැඩගස්කර් වල පොඩි එයාපෝර්ට් එකක් තියෙන්නේ, නොදියුණු රටක් ඉඳන් නොදියුණු එයාපෝර්ට් එකක් තියෙන්නේ. ඒ ආවට පස්සේ එළියේ ටැක්සි තියෙනවා, එහෙම නැත්නම් බස් තියෙනවා. බස් කියන්නේ ටැක්සි බූස් කියලා කියන්නේ මේ එවැනිකා ලංකාවේ පරණ වාහන, පරණ පොඩි, දැන් ලංකාවේ නෑ ඇත්තට, විද්‍යා නම් 70 විතර ලංකාවේ දවපු පරණ වාහන. එහෙම නැත්නම් ටැක්සි තියෙනවා ඉතමත් අඩු ගණන්. ඒ ටැක්සියක් අරගෙන ඔයාලා තනාවල තියෙන හොටල් එකට යන්න ඕනි ඉස්සල්ලාම. ඒ හොටල් එකක් ඔයාලට ලංකාවෙන් ටිකට් එක දාද්දිම බුක් කරගන්න පුළුවන්. ටිකට් එක දාන තැනට ගියපුවාම මඩ මැඩාවල හොටල් එකකුත් බුක් කරලා දෙන්න කියලා අඩු ගානට හොටල්ලයක් බුක් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොටල්ලේකට දවසකට කාමරයක් ගන්න රුපියල් 3000ක් විතර යන්නේ. කියන්නේ දෙන්නෙක් එක්ක ගියාම 1500ක් විතර වැටෙන්නේ එක්කෙනෙකුට. ඉතින් බිස්නස් එකකට යනවා නම් 1500ක් කියන්නේ පොඩි ගාණක්. 1500ක් විතර වැටෙන්නේ එක්කෙනෙකුට. ඒකින්ද කිසි අවුලක් වෙන්නේ නැහැ ඒක. ඊට පස්සේ ඒ ඇඩ්‍රස් එක දුන්නාම ඔයාලා එළියට ඇවිල්ලා නගින ටැක්සියට ඔයාලට කිසි පස්සයක් නැහැ. නැග්ගා එයා ටැක්සිය කෙලින්ම ඒ හොටල් එකටම ගිහිල්ලා බස්සනවා. ඊට පස්සේ එතනින් ඔයාලට ඉන්න දවස් ගානට එතනට කිව්වට පස්සේ එක්කෝ සල්ලි ගෙවලා එක්කෝ පස්සේ සල්ලි ගෙවන්න ඒ හොටල් එකේ නැවතිලා ඉන්න පුළුවන්. හරිම ලේසි, කවුරුවක්වත් ඕනේ නැහැ. මැනික් ගැන දන්නවනම් ඒ දේ විතරයි කරගන්න ඕන. මැනික් ගැන දන්නේ නැත්නම් හෝ මැනික් ගැන දන්නවා වුණත් මැඩගස්කර් වල මැනික් ගැන වැඩි එච්චර ලොකු දැනුමක් නැත්නම් තනාවලට ගියාට පස්සේ තනාවල ඉන්නවා අපේ අය, ඉරට්ටු කරන අය ඕන තරම් ඉන්නවා. ඉරට්ටු ගහන අය, මැණික් අරගෙන විකුණන අය, අනුන්ගේ මැණික් ගෙනල්ලා විකුණන අය, ඒ වගේ අය ගොඩක් අය ඉන්නවා. ඒ සිංහල අයත් ඉන්නවා. ඉතින් ඒ කෙනෙක් එක්ක හවුල් වෙලා ඒ කෙනෙකුට 10%ක විතර කොමිස් එකක් දීලා ඒ කෙනෙක් අඳුන ගන්න පුළුවන් ලේසියෙන්ම. ඔයාලා හොටල් එකට ගියාට පස්සේ ඒ හැම හොටල් එකම ලංකාවේ ඉන්නවා. ඒ හොටෙල් වලට හැමදාම උදේට ඒ රටේ අයත් අපි අයත් මැණික් අරන් එනවා. ඔයාලට විකුණන්න ඔයාලා එතන ඉන්නවා කියලා දැනගත්තට පස්සේ ඉතින් ඒ ලංකාවේ කෙනෙක් අඳුනගෙන එයත් එක්ක ඔයාලට එයාට 10%ක් කොමිස් එක දීලා ඔයාලට මැණික් ගැන ලොකු දැනුමක් නැත්තම් එයා හරහා මැණික් ගන්න පුළුවන්. හැබැයි මැණික් ගැන දැනුමක් නැතුණා යන්න එපා. ගියොත් එimhe ඔයාලගේ ඇඳන් ඉන්න කලිසම, යට කලිසම ඔලුවෙන් ගලවනවා ඒ ඉන්න අය. ඔයාලගේ මැණික් කිසි කෙනෙකුට දෙන්න එපා. මිලදී ගන්න මැණික් ඔයාලගේ මුදල් කිසි කෙනෙකුට දෙන්න එපා. කිසි කෙනෙක්ව විශ්වාස කරන්න එපා. ගණදෙනු කරගන්න බිස්නස් එකට විතරක්. ඉතින් ඊට පස්සේ ඔයාලට එහි ගන්න මැණික් ඕනේ නම් එහෙම විකුණන්නත් පුළුවන්, එහෙම නැත්නම් ඔයාලට ලංකාවට අරන් එන්නත් පුළුවන්. ඔයාලට එහෙම නැත්නම් එහෙ ස්ථිරම පදිංචි වෙලා එන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ස්ථිරම පදිංචි වෙන්න එහෙ ජීවිත කාලෙටම වීසා එක ගන්න පුළුවන් ලයිෆ් ටයිම් එකට. ඒකට සාමාන්‍යයෙන් ලස්ස 5ක් 6ක් විතර මුදලක් යන්නේ. ඒකෙන් ඔයාලට මැණික් මිස්සස් කරන්න, මැණික් ලංකාවට ගේන්න හැමදේම කරන්න පුළුවන්. ලයිසන් එකත් හම්බෙනවා. ඉතින් ඒ වගේ තව ගොඩක් ඒවා තියෙනවා. අපේ පුතුනි YouTube channel එකේ බලන්න, ගොඩක් විස්තර මම දාලා තියෙනවා ඒ ගැන. තව මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න
අපේ වට්සැප් ගරුප් එක ලිංක එක දාලා තියෙනවා මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකට එකතු වෙන්න ඒක ඉන්නවා දැනුවත් කරන්න පුළුවන් ගොඩක් වටිනා පුද්ගලයන් එහෙනම් ජය වේවා.